සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂී තීරසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ශ්‍රී ලංකාව ගැන ලොවට නව පණිවුඩයක් දෙමින් සංචාරයේ නිම කළ ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්වයයි. මිතුදම ශක්තිමත් කරමින් ඉන්දීය අගමැති ජනපති හා අගමැති අතර සාකච්ඡා. පාපූරුවෙන් අවසන් ගමන් යෑම. ප්‍රධාන නගරවල මන්තිරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මකයි. දේශීය ප්‍රවෘත්ති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා දිවයිනට අද පැමිණියා. කරුණායක ගුවන්තොටුපළේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු රාජ්‍ය නායකයා වන්නේද නරේන්ද්‍ර මෝදි මහතායි. ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බව ලෝකයට ප්‍රදර්ශනය කළ ආසියාවේ ප්‍රබලතම රාජ්‍ය නායකයාගේ මෙරට සංචාරය සුවිශේෂී අවස්ථාවක් වනවා. ඉන්දු ශ්‍රී ලංකා ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණයි. දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු නරේන්ද්‍ර මෝදි මහතා පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමගයි. එහිදී කළ ආරාධනයකට අනුවයි නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ. දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපළේදී පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස කැඳවාගෙනීමෙන් පසු පිළිගැනීමේ විශේෂ උත්සවය පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර මධ්‍යයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම උත්කර්ෂවත්ව මෙන්ම අභිමානවත්ව සිදු කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ විජේවා පාබර රිජිමේන්තුව ආචාර වෙඩිමුර 19කින් යුක්ත සම්මාන බුරයක් පවත්වා අග්‍රාමාත්‍යවරයෙකු වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ගෞරවයද මෙහිදී පුද කෙරුණා. ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හඳුන්වා දීම සිදු කළේ ඉන් අනතුරුවයි. ඉන්දීය දූත පිරිස හඳුන්වා දීමද මෙහිදී සිදු කෙරුණා. නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස ජනාධිපති නිල නිවසට කැඳවාගෙන යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අශෝක පැලයක් රෝපණයට එක් වූයේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා පිරිනමන භෝජන සංග්‍රහය සඳහා මෝදි මහතා ඇතුළු පිරිස එක් වූයේ ඉන් අනතුරුවයි. ද්වීපාර්ශ්වික සබඳතා වඩාත් තහවුරු කරමින් ශ්‍රී ලංකා ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ඉන් අනතුරුව සාකච්ඡා පැවැත්වුණා. ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් මතුපැති අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණ ලෝකයට ලබා දුන් පණිවිඩය පිළිබඳව ජනාධිපතිතුමා නරේන්ද්‍ර මෝදි මහතාට සිය ස්තුතිය පිරිනැමුවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වෙළඳමෙන්ම සංචාරක ක්ෂේත්‍රවල උන්නතියට මෙම සංචාරය වඩා වැදගත් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. සහෝදර සහ මිත්‍ර රාජ්‍යන්වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කිරීම බව නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළා. ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය එලෙසම ක්‍රියාත්මක බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. සියලු පාර්ශ්වවල සහයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ මෝදි මහතා සිය සතුට පළ කළා. කලාපීය ආරක්ෂාව සහ සාමය පිළිබඳවද නායක දෙපළ අවධානය යොමු කළා. ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවට පැමිණි තමන් උණුසුම් ලෙස පිළිගැනීම සහ ලබා දුන් සත්කාර පිළිබඳව ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රාජ්‍යයට මෝදි මහතා ස්තුතිය පළ කළා. මෙම සංචාරය සිහිපත් කරමින් සමරු තිරින හුවමාරුවක්ද සිදු කෙරුණා. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණයටද එක් වුණා. අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහතුරුන්ද එම අවස්ථාවට සහභාගී වුණා. අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කළා. ප්ලිස් ප්ලිස් ආදේ ආදේ හැබිටස්
ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කළ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස පස්වරුවේ දිවයිනින් පිටත්ව ගියා. ඒ මහතාට සමුදීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කිරීම සම්බන්ධව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණා. දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳවද නරේන්ද්‍ර මෝදි මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත්තා. දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත් ඉදිරි සැලසුම් පිළිබඳවත් දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු වුණා. ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. සාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන් කර ගැනීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍යවරුන් දෙපළ අතර සාකච්ඡා පැවැත්වුණේ වාහනේ ගමන් කරන අතරතුර වීමද විශේෂත්වයක්. දඹුල්ල රාජමහා විහාරයේ භාරකාර පූජ්‍ය අඹගස්සව රාහුල හිමියන්ට මරණ තර්ජන සිදුකර රුපියල් කෝටි 10ක කප්පම් ගැනීමට තත් කළ සැකකරුවන් 3 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. එවුන්වහන්සේ දඹුල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. විශේෂයෙන්ම දුරකථන දත්ත විශ්ලේෂණය කරලා මේ සැකකරුවන් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ සැකකරුවන් එක් අයෙක් වයස අවුරුදු 25ක් වූ තුල ජයශාන්ත දිසානායක නැමැති පුද්ගලයෙක්, ඔහු සීගිරිය පොලිස් අසමේ කිවිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, දෙවැනි සැකකරු වයස අවුරුදු 19ක් වුණු චානක ප්‍රසන්න කරුණාරත්න නැමැති පුද්ගලයෙක්, මොහු සීගිරිය පොලිස් අසමේ ඉනාමලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, මොහු වෙනත් විහාරස්ථානයක රියදුරෙක් වශයෙන් කටයුතු කරන පුද්ගලය. තුන්වෙනි සැකකරු තමයි මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙන්නේ. ඔහු වයස අවුරුදු 34ක් වූ මිහිඳු ගුණරත්න නැමැති පුද්ගලයෙක්. ඔහු දඹුල්ල පොලිස් අසමේ උසාවිය හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මා කලින් සඳහන් කරන ලද දෙවැනි සැකකරු රියදුරු වශයෙන් කටයුතු කරන ඒ විහාරස්ථානයේම මීට පෙර රියදුරු වශයෙන් කටයුතු කර තිබෙන්නේ මේ මා සඳහන් කරන ලද මේ තුන්වෙනි සැකකරු ප්‍රධාන සැකකරු. අත්අඩංගුවට ගැනීමේදී මොවුන්ගෙන් සිදු කරන ලද විමර්ශනයේදී මොවුන් භාරයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා ජංගම දුරකථන 3ක් වගේම සිම් කාඩ් පත් කිහිපයක්, ඒ වගේම සකස් කරන ලද පෙට්‍රල් බෝම්බයකුත් මොවුන් භාරයේ තිබිලා සොයාගෙන තිබෙනවා. මේ සැකකරුවන් 3 දෙනාම අද දඹුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා මොවුන් 3 දෙනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මන්තිරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියා. මේ මන්තිරු නීතියේදී ප්‍රධාන වශයෙන් නෛතික ප්‍රතිපාදන දෙකක් අදාළ වෙනවා. එක නෛතික ප්‍රතිපාදනයක් වෙන්නේ සෑම වාහනයක්ම වමෙන් ගමන් කළ යුතු බව, වාහනයක් ඉස්සර කරනවා නම් එසේත් නැත්නම් දකුණට හැරවීමක් කරනවා නම් දකුණු මන්තීරුවට වාහනය ගැනීමට හැකියාව තිබෙනවා. ඒ හැර සෑම වාහනයක් වමෙන් ගමන් කළ යුතු බවට එම නීතියේ දක්වා තිබෙනවා. දෙවන නෛතික ප්‍රතිපාදනය වෙන්නේ බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය. ඒ අනුව ගාලුපාරේ මොරටුවේ සිට කොළඹ දක්වාත්, ඒ වගේම වාර්ලිමේදු වටරවුම දියත උයන අසල සිට ආයුර්වේද වටරවුම බොරැල්ල, ඒ වගේම මරදාන පාර ඔස්සේ පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මන්තිරු ක්‍රියාත්මක වීම හෙට සිට සිදු කරනු ලබනවා. මෙලෙස මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වෙනවා අපි කරුණු දෙකක්. එකක් තමයි රථවාහන තදබදය අවම කර ගැනීම කියන කාරණය. දෙවෙනි කාරණය වෙන්නේ ප්‍රියානතුරු අවම කර ගැනීම කියන කාරණය. ජනතා අපේක්ෂා අවබෝධ කරගනිමින් ජනතා ඉල්ලුමට සැපයුම ලබා දීමට තමා සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහජනතාවගේ හිතේ කකියන ප්‍රශ්න වලටයි අපි විසඳුම් දෙන්නට ඕන. මහජනතාවට බලපාන විෂයන් වලටයි අපි සංවර්ධන ක්‍රියාදාමයන් දියත් කරන්නට ඕන. මේ මහත්තයා කියනවා ඔයා එන්නකෝ කියලා බය වෙන්න මම එනවා. ඒක වෙලාවට එන්න. අවේලා වෙන්න හොඳ නැහැ. බය වෙන්න එපා. මම එන්නේ පාදේ බලලා නැගලා බලලා ජනතාවගේ පක්ෂිය රජ කරවලයි සජිත් ප්‍රේමදාස එන්නේ කියන එක මේ මහත්තයා. අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රජා ජනාවාස කමිටු නියෝජිත සමුළුවට සහභාගී වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. අනුරාධපුර නාචාදුව ආතර්ද සිල්වා ක්‍රීඩාංගණයේදී සමුළුව පැවැත්ුණේ
මැති ඇමතිවරුන් ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පසුගිය වකවානුවේ සමෘද්ධි ව්‍යාපාරය දේශපාලනීකරණය වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට සමෘද්ධි හිමිකම් ලබා දීමේ උත්සවයකට එක්විමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය රජයන් දුප්පත්කම වවාගෙන කරන ව්‍යාපාරයක් බවට සමෘද්ධිය පත් කරගත් බවයි. පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීමේ උත්සවය ඊ පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16ක පවුල් 5000ක් සඳහා හිමිකම් ප්‍රදානය කෙරුණා. මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් සඳහා සුදුසුකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව 17796. දයාගමගේ සාගල රත්නායක බුද්ධික පතිරණ යන අමාත්‍යවරුන් ඇතුළු ජනතා නියෝජිතින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජීවිතෙන් ගොඩෙන්න ලබා දෙන අතහිත ක්‍රමයක් තමයි අපි සමෘද්ධිය හැටියට බලාපොරොත්තු වුණේ. නමුත් පසුගිය යුගයේදී සමෘද්ධි ව්‍යාපාරය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. බඩගින්නට පාටක් නැහැ, ජාතියක් නැහැ, ආගමක් නැහැ. ශ්‍රී ලංකා කාර්යයට වගේම JVP කාර්යයටත් බඩගිනි වෙනවා, UNP කාර්යයටත් බඩගිනි වෙනවා, සිංහල මිනිහට වගේම දෙමළ මිනිහටත් බඩගිනි වෙනවා, මුස්ලිම් මිනිහටත් දුප්පත්කම තේරෙනවා. ඒ පටු පරමාර්ථ වලින් මිදුන ව්‍යාපාරයක් සමෘද්ධියෙන් අපි බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තුව අපිට ඉටු කරන්නට බැරි වුණා. අතවසෙම්ම මේ අපි යන්න ක්‍රමානුකූල ගමනට ඊර්ෂ්‍යා කරන මාධ්‍යයන් ඉන්නවා, දේශපාලන පක්ෂ ඉන්නවා, මේවා කඩා කප්පල් කරන්න උත්සාහ කරනවා. සමහර මේ රට තුල යලි වතාවක් කළු ජූලියක් ඇති කරන්න උත්සාහ කරනවා. නමුත් මේ රටේ මුදල් ඇමතිවරයා හැටියට මම තමුන්නාස්ලාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ අන්නේ වගේ තත්ත්වයක් මේ රට තුල යලි වතාවක් තමුන්නාස්ලාගේ දරුවන්ගේ නාමයෙන් ඇති වෙන්නට දෙන්න එපා. ශ්‍රී ලාංකික මානසිකත්වයක් එක්ක එකතු වෙලා එක රටක් හැටියට වැඩ කරොත් විතරමයි මේ රට අපිට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. අපි ගොඩ ගන්නවා. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය දයාගමගේ මහතා කියා සිටියේ නව සමෘද්ධි හිමිකම් ලබා දීම නවතා දැමීමට කිසිදු අයකුට ඉඩ නොතබන බවයි. අමාත්‍ය සාගල රත්නායක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපේ ගම්වල යන්නේ යන තැන හැමෝම අපෙන් ඉල්ලන්නේ සමෘද්ධිය, අපේ නම කපලා. ඇත්ත සමෘද්ධිය ලැබෙන කට්ටියට සමෘද්ධිය ලැබෙන්නේ නැහැ. එකම කණ්ඩායකටම සමෘද්ධිය ලබා දෙමින් මේක දේශපාලන ව්‍යාපාරයක් කරගෙන තිබුණේ. දැන් මම කල්පනා කළා, දැන් මේ සමෘද්ධිය ලබා ගන්න කට්ටියක් දිනු වෙලා නැහැ. මේ ඔක්කොගෙම තියෙන යැපෙන මානසිකත්වයක්. අපි කොහොමද මේ යැපෙන මානසිකත්වේ නැති කරන්නේ? ඒකට තමයි මම මේ අලුතෙන් හිතමු දිරියෙන් නැගිටිමු කියන තේමාව ගත්තේ. අපි මේ පටන් අරගත්ත වැඩපිළ අපි නවත්තන්නේ නැහැ. එක දිගට අපි මේක ක්‍රියාත්මක කරගෙන යනවා. කාටවත් මේක නවත්තන්න පුළුවන්කමකුත් නැහැ. සමුදි වැඩසටහන නිසා එළිය දැකපු බොහෝ දෙනා ඉන්නවා. එනමුත් අසාධාරණයට ලක්වෙච්ච මේ වැඩසටහන දිහා සැකයෙන් බලපු බොහෝ දෙනාත් ඉන්නවා. මේක පිළිබඳව දීර්ඝ කාලයක කතා බහක් තිබ්බා. ඒ සඳහා විසඳුමක් ගෙනල්ලා දෙන්න පුළුවන් වුණේ මේ අවස්ථාවේ තමයි. ශ්‍රී ලංකාව අපි තාම දිලිඳුකම නැති කරන තැන තමයි සමාජ සුබසාධනී ඉන්නේ. මේකේ අවසානයේ ඉලක්කය වෙන්න ඕනේ මේ ඉන්න බොහෝ සමෘද්ධිලාභීන් මෙතනින් නැගිටලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගෙන පුළුවන් තත්වයකට එන එක. වත්මන් රජයේ සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩසටහන යටතේ තමන්ට සමෘද්ධිය ලැබීම පිළිබඳව සමෘද්ධිලාභීන් සිය ප්‍රසාදය පළ කර සිටියා. ගිය ආණ්ඩුවිනලම අපිට මොනවාක්වත් හම්බුනේ නැහැ. ආදායමක් නැ කොහෙන්වත්. මහත්යයි මායි, මහත්යයට රැස් පේන්නේ නැ. අපිට මේ හොඳ සතුටු දවසක් අද. අපි ගොඩක් කාලයක් සමුදේ නැතුව බලාපොරොත්තුෙන් හිටියා. අපිට හරියට රස්සාවක් නැ. මේතරේ අපි ඉල්ලුම් කරා අපිට ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේ අතර අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකට ගොස් එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ මුණ ගැසුණා. මාතර මහා මන්තින්ද පිරිවෙන, වෙලෙගුඩ සුදුසුන් මහවිහෙර සහ වල්පොල සිරි මංගල පිරිවෙන වෙත පැමිණි අමාත්‍යවරයා එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසා බැලුවා. අමාත්‍ය ප්‍රතිපාදන යටතේ විහාරස්ථානවල ඉදිවන ගුණනැගිලි නිරීක්ෂණයද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලබන ජාතික තරුණ පොසොන් කලාපය මේ මස 13වනදා සිට 18වන දින දක්වා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී, නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩ සිටින උතුම් වූ ශ්‍රී සර්වච්ච ධාතුන් වන්දනාව, පහන් කෝඩු ප්‍රදර්ශනය, පොසොන් සැදැහැගී ලේ දන් දීමේ පින්කම් හා පොසොන් මහා දන්සල් ඔබ සැමට ආරාධනා. නැවතත් දේශීය පුවත්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිෂෙල් කොනින්සන් මහත්මිය දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා හමු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කමිටුවේ ත්‍රස්තවාදී වැළැක්වීමේ විධායක සභාවේ නිලධාරීන් මිෂෙල් කොනින්සන් සහ ආර් සම්බන්ධන් මහතා අතර සාකච්ඡා පැවැත්වුණේ කොළඹදී. මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. එම කරුණු පිළිබඳ රජය සමග සාකච්ඡා කරන බවයි ජගත් සංවිධාන නියෝජ්‍ය මහලේකම්වරිය ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත හනා සිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රටට අවශ්‍යව ඇත්තේ විද්‍යාත්මක ආණ්ඩු ක්‍රමයක් බව අමාත්‍ය පාටලී චාම්පික රණවක මහතා පවසනවා. මහා සංඝ සමුළුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් හමුදා රටතුළට පැමිණෙන බවට ඇතමුන් කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. ජාතියට මග කියන තේමාව යටතේ මහා සංඝ සමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. පාස්කුවිරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් මෙහිදී අදහස් පළ කර සිටියා. මෙම අවස්ථාවට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. මේ ත්‍රස්තවාදීන්ගේ හැකියාව මොකක්ද කියලා හඳුනාගෙන ඒ වෙනුවෙන් වෙච්ච විශේෂ මෙහෙයුම් මණ්ඩලයක අවශ්‍යතාවය දැන් පැනනගිලා තියෙනවා. මෙතනදී මේ දේශපාලන මේ වශයෙන් බෙදිලා බෑ. විපක්ෂ නායකතුමා, ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ සියලු දෙනාම එකතු වෙලා යම් නිශ්චිත ආරක්ෂක සැලැස්මකට අනුව ගමන් කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. අපේ රටෙන් පිටරටට යන පිරිස පිළිබඳව, පිටරටින් ලංකාවට එන පිරිස පිළිබඳව, මුල සංසරණය සිදුවෙන දේවල් පිළිබඳව පියවර ගත යුතු වෙනවා. මේ යම් යම් දේශපාලන කෑදැත්තන් විසින් ජනතාව තුළ මාධ්‍ය තුළ ජනප්‍රියතාවය ඇතිකර ගැනීම සඳහා විදේශ හමුදා හෙට කොට බහිනවා, අද කොට බහිනවා කොට එවැනි කිසිම සිදුවීමක් වෙලා නැහැ. ඒ වගේම මේ විදේශීය බුද්ධ්‍යංශවල තොරතුරු අපට ඉතාම අත්‍යවශ්‍යයි. නමුත් මේ රටේ අනන්‍යතාවයේ ස්වෛරීත්වය පාවා දීලා ඒ කටයුත්ත කිරීමට අපි කිසිසේත්ම සූදානම් විය යුතු නැහැ. ඒගැනත් මම හිතන්නේ මහා සංඝරත්නයේ දැනුවත් විය යුතුයි. එදා පාස්කු ඉරිදා දවසේ ඒ ඇත්තෝ ඒ ආකාරයෙන් මිය යාම නිසා තමයි මහා විනාශයක සුළමුළ එලිදරව් වෙන්න ගත්තේ. තව මාස 7-8ක් ගියා නම් සිදුවිය හැකිව තිබුණු විපත ප්‍රමාණය සත්‍ය වශයෙන්ම අපට හිතා ගන්න බෑ. ඒ නිසා පාස්කු ඉරිදා දවසේ ඒ ඇත්තකලේ ජීවිත පරිත්‍යාගයක්, ජීවිත පූජාවක් අපි ඒ ඇත්තන්ට ආගමික ජනවාරිකික ભેදයකින් තොරව ගරු කළ යුතුයි. මේ ශාසනය වෙනුවෙන්, රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් අටයුතු කළ යුතුව තිබෙනවා. බුද්ධ රාමුව තුළ ඉඳගෙන තමයි භික්ෂූන් වහන්සේලා වශයෙන් බෞද්ධ උපාසක උපාසිකාවන් වන අපි සිව්වන පිරිසම ක්‍රියා කළ යුතු වන්නේ. ඒ රාමුවෙන් පිටපැන්නත් අපි කරහකාරී අවිනීත පිරිසක් වශයෙන් ලෝකයට පෙනෙනවා මිසක් අපි දරන අපේ වැදගත් අදස්සයන් ලක්ම විනාශ වෙලා යනවා. පහළ කඩුගන්නාව බිම්ගේ ප්‍රදේශයේදී බස් රථයක පාපුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කොළඹ සිට මහනුවර දක්වා දහවණය වූ මට්ටක්කුලිය ඩිපෝපට අයත් ළඟම බස් රථයක පාපුවරුවකුයි මෙසේ කඩා වැටී තිබෙන්නේ. කඩුගන්නාව බිම්ගේ අසල බෝකුවක බස් රථයේ ඉදිරි පාපුවරුව ගැටී තිබෙනවා. ඒ සමගම එය කඩා වැටීමට ලක් වුණා. එහි ගමන්ගත් රියදුරු සහායක සහ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් කඩුගන්නාව සහ මාවනැල රෝහල්වලට ඇතුළත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹදී අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක් වූ එහි සමකැඳවම් කරු පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ අමාත්‍යවරුන් කීප දෙනෙකුට පනවා ඇති සංඝ ආඥාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. ගම්පහ පැත්තේ හාමුදුරුවරු කණ්ඩායමක් මංගල සමරවීර ඇමතිවරයාට සහ රාජිත සේනාරත්න ඇමතිවරයාට යම්කිසි තහංචියක් පනවලා තිබුණා. සහභාගි කරගන්නේ නැතිය සහ ආරාධනා කරන්නේ නැතිය ඒක විහාරස්ථානවලට පැමිණීම දක්වා වළක්වන ක්‍රියාවලියකට යනවයි කියලා ආඥාවක් නිකුත් කළ ස්වරූපයක් පෙන්වුවා. රාජිත සේනාරත්න සහ මංගල සමරවීර කියන දෙන්න අපි හඳුනගෙන තිබෙන්නේ හොඳ බෞද්ධයන් හැටියට. අපි හාමුදුරුවන්ගෙන් අහන්න ඕනේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා අරන්තලාවේදී 30 ගාණක් කපා කොටා මරපු වෙලාවේදී ඒකට
මැදිහත් වුණු කරුණාට පක්ෂයේ උපසභාපතිකම් ජ්‍යෙෂ්ඨ සභාපතිකම් දෙන වෙලාවේ කවුද මොන හාමුදුරුවෝද ඇහිලා කිව්වේ පන්සලට එන්න එපා කියලා මොන තහනමද දුන්නේ කරුණාට එන්න එපා කියලා කරුණාට නායකත්වයේ දුන්නු සභාපතිකම් පිදු මහින්ද රාජපක්ෂට එන්න එපා කියලා කිව්වද ඒ වගේ වගක් නැතුව මේගොල්ලෝ හිටියේ දළදා මාලිගාව අභියස රුසියානු ගණිකාවන් ගෙනල්ලා නටවනකොට මහින්ද රාජපක්ෂගේ පුතු මොන හාමුදුරුවන්ටද 50 දළදා මාලිගාව තහනම් කරන්නේ මුළු සංඝ සංස්ථාවම තහනම් කරන්න ඒ කිසි කෙනෙකුට 50 නෑ මේ නැති තත්ත්වයක් ආවේ මොකුවන් නෙමේ පොහොට්ටුවේ ක්‍රියාකාරී හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ට මම දැක්කා ශාසන ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන පුටුවේ පුංචි ලැදරියක්ව දූෂණය කළා අවුරුදු 7ක් එංගලන්තයේ බඳනාගාරයක ඉඳලා වරදකරුවෙක් වෙලා දඬුවම් කාලා ඉවර කළා ඔහු එළියට දැම්මහම ඉතින් ඒ ජාතිය එක්කෙනෙක් කියනවා මේ විශේෂ ඇමතිවරුන්ට එන්න එපා කියලා තමන් කවුද කියලා දැනගෙන වැඩ කරන්න ඕන නිකන් හැල්ලුවට ලක් වෙන 2:50 වැඩ කරන්නේ නැතුව ලීමෝල් සහ වඩුමඩු වසා දැමීමට කිසිදු නියෝගයක් ලබා දී නැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරිම මහතා අවධාරණය කරනවා. එවැනි නියෝගයක් ලබා දීමේ තීරණයක්ද ගෙන නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ජනාධිපතිතුමා පසුගියදා සිදු කළ ප්‍රකාශයට වැරදි අර්ථකථන ලබා දෙමින් ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවයි ඒ මහතා චෝදනා කරන්නේ. ජංගම ලීමෝල් නිසා කැලේට වෙන හානි ඉතාමත් වැඩි රහසිගතව මේක සිද්ධ වෙනවා කියන එක නිසා දැන් බලපත්‍ර දීලා තියෙනවා ඒව අවලංගු කරන්න විදියක් නැහැ වැරදි කරත් හැබැයි 2022 වෙනකොට මේ ජංගම ලීමෝල් අවලංගු වන විදිහට ගැසට් එක සකස් කරන්න කියලා උපදෙස් දුන්නා මුත එදා පරිසර දිනයේදී මේ අදහස් තියාගෙන කරන ලද ප්‍රකාශය විවිධ විදිහට අර්ථ දක්වලා විපක්ෂය වාසි ගන්න උත්සාහ කරනවා වගකීමෙන් මම ප්‍රකාශ කරනවා කිසිම විටක පවතින කිසිම ලීමෝලකට පවතින කිසිම වඩුමඩුවකට කිසිම දවසක වහන්න කියලා කටයුත්තක් ගැසට් එකේ සඳහන් වෙන්නෙත් නැහැ වෙලක් නැහැ වෙන්න උපදෙස් දෙලත් නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හැටි දන්නවනේ බොරදිය මාළු අල්ලන්න ඉන්න රුසියානේ දිය බොර වෙනකොට බලනවා මාළු ටික අල්ලගන්න ඉතින් මං හිතන්නේ මාළු එච්චර පොඩයි කියලා මේ වෙනකොට තේරීම් කාර්ක සභාවේ ගැන ලොකු ලොකු ප්‍රශ්න මතුවලා තියෙනවා දැන් තේරීම් කාර්ක සභාව හම්බුවේ වෙණි හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියත් ඔහුගේ රැකියාවෙන් ඉවත් වෙනවා මේකත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද මේ බුද්ධ්‍යංශ ප්‍රධානියා ඉවත් වෙන එකත් එක්ක මේ රජයේ විශේෂයෙන්ම හිතනවා කොච්චර මඩ වැදුනත් කොච්චර සෞතු කළත් කොච්චර අපිට විරුද්ධව කතා කළත් රටේ වෙන දේ ජනතාව දැනගත යුතුයි කියන එක. ඇත්ත ඇතිසැටියෙන් ජනතාවට ඉදිරිපත් වුණොත් ඔවුන් රැවටිලට අහුවෙන්නේ නැතුව අවබෝධ කරගනියි. රටේ මෙහෙම සංස්කෘතියක් ඉස්සර තිබෙන්නේ නැහෙනි. දෙයක් වෙනවා නම් වහලා ගහන එක තමයි කරේ. අපි වහලා ගහන කට්ටියනේ මේ. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පලත්තර සුමනජෝති ස්වාමීන් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බදාදා සිදු කිරීමට නියමිතයි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය පල්ලන්තර සුමනජෝති ස්වාමීන් වහන්සේ අපවත් වන විට 95 වන වියෙහි පසු වුණා. සාසනික මෙන්ම සමාජීය මෙහෙවර රැසක් කළ උන්වහන්සේ යති පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්ද දායකත්වය ලබා දුන්නා. 1941 වසරේදී මුල්කිරිගල රජ මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් පල්ලන්තර සුමනජෝති ස්වාමීන් වහන්සේ ග්‍රන්ථ රසක්ද රචනා කර තිබෙනවා. අපවත් වී වදාළ අතිපූජ්‍ය පල්ලන්තර සුමනජෝති ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බදාදා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයේ නඩතුරුව බලාපොරොත්තු වන්න. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය ජූනි 3 සඳුදා ජාතික රුක්රෝපණ සතිය ආරම්භවෙන් ජනාධිපතිතුමා ජනාධිපති මන්දර පරිශ්‍රයේදී පැලයක් රෝපණය කළා. ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන ඉෆ්තාර් උත්සවය ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්. ජූනි 4 අඟහරුවාදා මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ ඉදිකරනු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැගිල්ල මෙදින ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. ජූනි 5 බදාදා ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. ශාමෝපාලි වංශික මහානිකායේ
ඌව පාර්ශ්වයෙහි කොළඹ නවකෝරළේ හා නව තොටමුණේ ප්‍රධාන සංගනායක පදවීන් පිදුම් ලද ශාස්ත්‍රපති අතිපූජ්‍ය තුම්බෝවිල ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද පඤ්ඤාසාර ධම්මරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවයේ පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන්. ජූනි 6 වන බ්‍රහස්පතින්දා තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීම යන තේමාව යටතේ ජගත් පරිසර දින සමරුම් උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා.